සමාජ සංගායනා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනය්‍ය මච්චේර මලං සවේ සද්ධෝති උච්චති. වාසනාවන්ත කාරුණික පින්වත්නි, හිමිදිරි පාන්දර පින්වත් ඔබ සියලු දෙනාටම සිතක් සාන්තියක් යහපතක් සිදු වේවා කියලා මුලින්ම අපි ආශිර්වාද කරනවා. අද සැප්තැම්බර් මාසයේ පළවෙනිදා මාසය ආරම්භක දවස. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයකට අනුව සෑම දිනයක්ම දහම් පණිවුඩයකින් ආරම්භ කළ දිනය ඔබව දැනුවත් කරලා ඔබගේ සිත් සතන් දහමට ආගමට නැඹුරු කරන්නයි විශේෂයෙන් බලාපොරොත්තු වන්. අද මම මේ පින්වත් පිරිසට බලාපොරොත්තු වෙනවා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා පහදා දෙන්න. මේ වචනේ නිතර පින්නතුන් අහන වචනයක්. ස්වාමින් වහන්සේලා ධර්ම දේශනාව පටන් ගන්නකොට, අනුශාසනාව පටන් ගන්නකොට පින්නතුන් ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි කියලා. ශ්‍රද්ධාව කියන වචනය බුදුදහමට පමණක් ආවේනික සුවිශේෂ වචනයක්. ශ්‍රද්ධාව කියන වචනෙන් අදහස් කරන්නේ යංගිසි කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව තුනුරුවන් සරණ යාමයි. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ යාම ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව ගැන භක්තිය නෙමෙයි, ඊට වඩා වෙනස් වචනයක්. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ, ධර්ම රත්නයේ දහම් ගුණ, සංඝ රත්නයේ සංඝ ගුණ අවබෝධයෙන් යුක්තව වටිනාකම තේරුම් අරගෙන මම තුනුරුවන්ගේ ඒ ගුණ අනුව මගේ ජීවිතය සකස් කරගන්නවා කියන අදහස ඇතුව සරණ යන කෙනා තමයි බෞද්ධෙක් වෙන්නේ. ආන්නේ පින්වතා තමයි ශ්‍රද්ධා සම්පන්න පින්වතා කියලා අපි අඳුරන්නේ. මේ මං සඳහන් කළ ගාථා ධර්මයෙන් අපේ බුදුහාඳුරෝ දේශනා කරනවා ශ්‍රද්ධාවන්තය අඳුරගන්නේ කොහොමද කියලා. දැන් ඕන දෙයක් අඳුරගන්න ක්‍රමයක් තියෙනවනේ. දැන් මිනිස්සෙක් වුණා, මිනිස්යාගේ හැඩරුවන අනුව මෙයා මිනිස්සෙක් කියලා අඳුරගන්නවා. අලියෙක් ගත්තොත් අලියගේ හැඩරුව අනුව අලිය අඳුරගන්නවා. ඒක බොහොම ලේසි. මිනිස්යන් අතින් ශ්‍රද්ධාව තියෙන කෙනා අඳුරගන්නේ කොහොමද කියලා ශ්‍රද්ධා සම්පන්න කෙනාගේ අංග ලක්ෂණ තමයි මේ ගාථා ධර්මයෙන් දේශනා කරලා තියෙන්නේ. කාරණා තුනක්. දසන කාමෝ, ශ්‍රද්ධා සම්පන්න කෙනා නිතරම මේ දසන කාමෝ සීලවතං, සිල්වතුන්, ගුණවතුන්, නැනවතුන් ඒවා කට්ටිය දකින්න කතා කරන්න ඇසුරු කරන්න කැමති. මේ සමාජයේ ජීවත් වෙනකොට පින්නතුණු පේනවා එක එකනාගේ එක්කාසු වීමේ ස්වභාවය. සාමාන්‍යයෙන් බලන්නකෝ ස්වභාව ධර්ම එක්කාසු වීම. දැන් මේ වහින වැස්ස වැහැලා වැහැලා ඇලවල් වෙලා දොලවල් වෙලා ගංගාවල කොම අවසන් වශයෙන් ගලාගෙන යනවා මහා මූදට. මහා මූදේ මොනවද තියෙන්නේ? වතුරනේ. වතුරට වතුර එක්කහු වෙනවා. ඊට පස්සේ බලනකො පින්නතුන් උදේ පාන්දර නැගිටලා පිපිච්ච ලස්සන මල් කඩාගෙන ඇවිල්ලා වට්ටි හදාගෙන ගිහිල්ලා කොහෙද මල් තියන්නේ? මල් තියෙන පූජාසනයේ මත මල් තියෙනවා. මල් වලට මල් එක්කහු වෙනවා. ඊට පස්සේ බලන්නකො දැන් අවට පරිසරයේ සුද්ධ පාත්‍රිකේම සඳහා දිනපතා කුණු එකතු කරනවා. ඒ කුණු බාන කොහට ගිහින් දාන්නේ කියලා කුණු තින තැන තමයි කුණු දාන්නේ. ඒතර කුණු වලට කුණු එක්කහු වෙනවා. තෙල් වලට තෙල් එක්කහු වෙනවා. කිරි වලට කිරි එක්කහු වෙනවා. වතුර වලට වතුර එක්කහු වෙනවා. මල් වලට මල් එක්කහු වෙනවා. ස්වභාව ධර්ම එකතු වීමත් අන්නේ වගේ සුවිශේෂ ක්‍රමයකට සිද්ධ වෙන යංගිස රිද්මයකට. මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගේ එකාසු වීමක් මේ වගේ තමයි.
හොඳ චරිතවත් අයට හොඳ චරිතවත් අය මුණ ගැහෙනවා. ඒ වාගේම දුසිල් අගුණ නරක ඇතුම් පැතුම් තියෙන අයට ඒ කටිය එක්කාසු වෙනවා. මේක බුදුහාඳුරන්ගේ බුද්ධ ඥානයේ සුවිශේෂ ලක්ෂණයක්. උන්වහන්සේ සඳහන් කළ තන බුදු ගුණ අතරත තථාගතෝ භික්ඛවේ සත්තානං නානාදි මුත්තිකාන යථා භූතං පදානාති. බුදුහාඳුරන්න පුළුවන්කම දෙනවා පින්වත්නි, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සත්වෝ එක්කෙනාට එක්කෙනා එක්කහුව වෙන ක්‍රමය දැනගන්න. නානාදි මුත්තිකාන කියලා කියන්නේ මේ ජීවත් වෙන මිනිස්සු එක්කෙනාට එක්කෙනා වෙනස්. උස මහතින් වෙනස්, හැඩ රෝලින් වෙනස්, ඒක 아무තෙන් කියන්න දෙයක් නැහැ. ඊට ලොකු වෙනසක් තියෙනවා ගති පැවැතුම් වලින්. අපේ බුදුහාඳුර වැඩෙන කාලේ දවසක් බුදුහාඳුරේ ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවයි සාකච්ඡාව කරමින් ඉන්න අවස්ථාවේ ඒ පන්සලේ හාමුදුරුවෝ සක්මන් කරනවා. සැරියුත් මහරහතන් වහන්සේ සමග ප්‍රඥාවෙන් අධික රහතන් වහන්සේලා ඒ වෙලාවේ සක්මන් කරනවා. මුගලන් මහරහතන් වහන්සේ සමග ඉරිදි භාවයෙන් වැඩි හාමුදුරුවෝ සක්මන් කරනවා. සීවිලි මහරහතන් වහන්සේ සමග ලාභී නතර අග්‍ර රහතන් වහන්සේලා එකට සක්මන් කරනවා. අනිකුත් රහතන් වහන්සේලාත් ඒ විශේෂ ගති ලක්ෂණ අනුව. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පෙන්වනවා, බලන්න ආනන්ද, අර රහතන් වහන්සේලා සක්මන් කරන පිළිවෙල උන්වහන්සේලාගේ සුවිශේෂ ඥානයේ හැකියාවන් අනුව එකට එකහුවලා ගොනු වෙලා ඒ අනුව සක්මන් කරනවා. මනුෂ්‍ය ලෝකේ එකතු වීම මෙන්න මේ ආකාරයෙන් රහතන් වහන්සේලා පවා එහෙමනම් එකතු වෙන්නේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන අය කොහොම එකතු වෙනවද ඇද්ද කියලා මේ කාරණාව. ඒ අනුව බලාපුවම ඔබට නිතර හුරු පුරුදු ඇති, දන්නවා ඇති, තේරෙනවා ඇති, සමාජයේ එක්කෙනා එක්කන ආශ්‍රය කරනු තම තමන් එකතු වෙන්නේ ඒ ගුණ ධර්මත් එක්ක. සිල් ගන්න කැමති, භාවනා කරන්න කැමති, පින්කම් කරන්න කැමති කට්ටිය එහෙම එක්කහුව වෙනවා. ඔය මත්පැන් බොන කට්ටිය ඉන්නව නේද? ඒ වගේ කට්ටිය එකට එක්කහුව වෙන ඒ කට්ටියත් එක්ක. හොරකම් කරන කට්ටිය ඒ හොරුත් එක්ක එක්කහුව වෙනවා. වංචා කරන කට්ටිය එහෙම එක්කහුව වෙනවා. ඒක තමයි සාමාන්‍ය හැටි. ශ්‍රද්ධා සම්පන්න කෙනාගේ නිතරම තියෙන ගති ලක්ෂණය තමයි දසනකාමෝ සීලවතං. සිල්වත් අය, ගුණවත් අය, හොඳ අය දකින්ද, බලන්ද, කතා කරන්න, ඇසුරු කරන්න කැමති. ඒක තමයි විශේෂත්වය. මොකද හොඳ කට්ටිය ආශ්‍රය කරනකොට තමනුත් වඩා හොඳ කෙනෙක් වෙනවා. ඒ නිසා පින්නතුන්ට මං උදේ පාන්දර ආරාධනා කරනවා, ඔබත් චරිතයේ යම් යම් අඩුපාඩුකම් තමල්ලක තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න, වඩාත් හොඳ පිරිසුදු චරිතයක් ඇති කරගන්න නම් සමාජයේ සිල්වත් කටේ හොය හොයා ඒ වගේ ආශ්‍රය ගන්න. සිල්වත්කම කියලා කියන්නේ විශේෂයෙන්ම කය වචන දෙකේ සංවරය. කයේ සංවරය ඉතාමද වැදගත් මිනිස්සෙකුට. මේකට කයේ විනය කියලා කිව්වත් කමන්නේ නැහැ. යනකොට, එනකොට, කනකොට, බොනකොට හැම ඉරියව්කදීම එක්තරා විදිහක හික්මීමක්. මේක තමයි සීලය. වචනේ සංවරය කියලා කියන්නේ එතන කරුණු හතරක්ම තියෙනවා. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී ආදී වශයෙන් තියෙනවා. බොරු කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම ආදී වශයෙන් සඳහන් වෙන කරුණු. ඒ වෙනුවට කතා කරන වචන, ප්‍රේමණීය වාචා, හොඳ ලස්සන වචන, කන්න සුඛා වාචා, කන්ට මිහිරි වචන, හදයංගමා වාචා, හදවත පිනා යන වචන, අර නරක වචනෙන් වෙන් වුණාට විතරක් මදි. ඒකට ප්‍රතිවිරුද්ධ යහපත් වචන කතා කරගෙන මේ තමයි සීලය කියලා කියන්නේ. ඒ නිසා ඔබ හොඳට තෝරා බේරාගෙන අර පස් යට තියෙන මේ මැණිකක් උඩට අරගෙන ඒක මතු කොල්ල ගන්නවා වගේ නිතරම සිල්වත්, ගුණවත්, ප්‍රියමනාප, යහපත් සමාජයේ හිතකාමී කට්ටිය ආශ්‍රය කරන්ඩ ශ්‍රද්ධාවන්තයා නිතරම එහෙම තමයි සමාජයේ හැසිරෙන්නේ. මෙන්න මේ ලක්ෂණය බුදුහාඳුරු පෙන්වු කළා ශ්‍රද්ධා සම්පන්න කෙනාගේ වටිනා විශේෂ ගුණයක් කියලා. බෞද්ධයාට තියෙන ධනය තමයි ශ්‍රද්ධාව. අපි සාමාන්‍ය ලෞකික ලෝකයේ ධනය කියලා කියන්නේ ඉඩකඩම්, යාන වාහන, මිලමුදල් ඕවටනේ. ඒවා ලෞකික ධනය.
ලෞකික ලෝකෝත්තර දෙකටම ගැලවෙන වටිනාම ධනිය තමයි ශ්‍රද්ධාව. ඇතාට කියනවා හත්ති කියලා. හත්ති කියලා කියන්නේ අතක් තියෙන ඉඳා. ඇතාට තියෙන අත තමයි හොඬ වැල. දැන් අලියාගේ ඇතා අලියට ඇතාට දෙන වටිනාම දේ මොකක් කියලා ඇහුවොත් සමහර කට්ටිය කියනවා ඇද්දල දෙක කියලා. ඇත්ත වශයෙන් දල දෙක නෙමෙයි අලියාට වටින්නේ. ඒ අපල තමයි දල දෙක වටින්නේ. ඇතාට වටිනා දේ තමයි එයාගේ හොඬ වැල. බොද හොඬ වැල් නැත්නම් ඇතාට ජීවත් වෙන්න බෑ. එයාගේ හැම දෙයක්ම කරගන්නේ හොඬ වැලෙන්නේ. බෞද්ධයෙක් වුණාම ලස්සන උපමාවක් තියෙනවා හරියට අලියාට හොඬ වැල යම්සේද බෞද්ධයාට මිනිස්සයාට ශ්‍රද්ධාව හරියට මේ හොඬ වැලක් වගේ කියලා. ඒක ජීවිතය සකස් වෙන්නේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ සමාජහිතකාමී කෙනෙක් වෙන්නේ. ලස්සන ප්‍රියමනාප කතා කරන, අනුන්ට උදව්පකාර කරන, කරුණාව තියෙන, දයාව තියෙන, ඉවසීම තියෙන, ඒ වාගේම ප්‍රියමනාපව තියෙන, හිනාව තියෙන ලස්සන සුන්දර මිනිසෙක් වෙන්නම් අනිවාර්යයෙන්ම තුනුරුවන්ගේ ගුණ ඇතුළත් හදවතක් තියෙන ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් වෙන්න ඕන. ඒතරේ ඔබේගේ ජීවිතයේ මෙලවත් සසරත් සමාජය තුළත් හැමතැනම ආලෝකමත් වෙන ලස්සන මලක් වගේ බැබලෙන. ඒ නිසා ඔබටම ආරාධනා කරනවා මේ හිමිදිරි පාන්දර ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් වෙන්න. එතනයි ඔබේ ජයග්‍රහණයේ හැංගිලා තියෙන තැන. ශ්‍රද්ධාවන්තයාගේ දෙවෙනි ලක්ෂණය තමයි සද්දම්මං සෝතු මිච්ඡති. බණහඬ කැමති සද්ධර්මය. සද්ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය. දැන් බලන්නකො දැන් උදේ පාන්දර අද මේ හිරු නාලිකාවෙන් ඔබට මේ දහම් පණිවිඩයක් දෙන්නේ. දැන් මේ පාන්දර මේ ලබා දෙන දහම් පණිවිඩය කීයෙන් කී දෙනෙක් අහනවද? විශාල පිරිසක් අහනවා. ලංකාවේ අස්සක් මුල්ලක් නැහැ සිළු දෙනාමත් ලෝකේ විවිධ රටවල කට්ටියත් උදේ පාන්දර නිෂ්කලංකයි. අවදි වෙච්ච ගමන් ලස්සන මලක් පෙවන සුන්දර හිතක් තියෙනවා. අන්න ඒ වෙලාවට මේ බණපදයක් අහනනම් ඔබට කොච්චර ඒකෙන් ලොකු ආශිර්වාදයක් ලැබෙනවද? ධර්මය තමයි මිනිසාගේ වටිනාම තැන. මිනිස්සයා අනිත් හැම අංග ලක්ෂයෙන්ම තිරිසන් සතහ සමානයි. හැම සතෙන්ම කෑම කනවා, මිනිසුත් කෑම කනවා. හැම සතෙක්ම නිදා ගන්නවා, මිනිසුත් නිදා ගන්නවා. හැම සතෙක්ම එතකොට තමන්ගේ පැටවුන් බෝ කරනවා, මිනිස්සුත් තමන්ගේ පරපුර හදනවා. මේ වගේ ලක්ෂණ සමාන වෙනසක් නැහැ. තිරිසන් සතුන් සහ මිනිසුන් අතර තියෙන එකම වෙනස වශයෙන් සංස්කෘත ශ්ලෝකයේ තියෙනවා ධර්මෝ හිතේසා මදිකෝ විශේෂෝ ධර්මේන හීන පසුබික් සමානක්. මිනිස්සයා අතර තියෙන සුවිශේෂ වෙනස තමයි මිනිස්සයා තමයි ධර්මයේ දන්නේ. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ශ්ලෝකයේ එකම සතා මිනිස්සයා. යංගිසි මිනිස්සෙක් මිනිස් ඔළුවක් මිනිස් බඩක් මිනිස් කටක් මිනිස් ශරීරයක් තිබුණට ධර්මේ නැත්නම් ඒ පුද්ගලයා හරියට පසුබික් සමානක් තිරිසන් සතෙක් හා සමානයි. ඔබ උතුම් මිනිස්සෙක් වෙන්න නම් ඔබ ළඟ ධර්මයේ තියෙන්න ඕන. ධර්මය කියලා කියන්නේ හොඳ නරක, යුතුකම් අයුතුකම්, තීම්පව්, කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගැනීම. මේ තමයි ධර්මය. ලෝකයේ තියෙන ආගම් අතරත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තමයි ලෝකයේ වටිනාම ධර්මය. ධර්මයේ ගුණ වෙනම තියෙනවා. ධර්මගුණ වන්දනාවි, ඒහි පස්සික, සන්දිට්ඨික ආදී වශයෙන් තියෙන ධර්මයේ ගුණ. ඒ නිසා යංගිසි කෙනෙක් ජීවත් වෙන කාලය තුල ධර්මයෙන් තමන්ගේ සිත පෝෂණය කරගන්නවා. සතර පුරා ධර්මය තමන්ගේ සුත පරිභාවිතං කියලා තියෙන සඳහන් වෙලා තියෙනවා. දීඝරත්තං සුත පරිභාවිත සුත පරිභාවිතං. සංසාරේ බවගානේ දීර්ඝ කාලයක් භවයෙන් භවයට ධර්මය අහලා, ධර්මයේ සාකච්ඡා කරලා, ධර්මයේ කියවලා ඔබගේ හිත ධර්මයෙන් පදම් කරන් තියෙනවා නම් ඒව ගැන කවදාකවත් මැරෙන්න බය වෙන්නේ නෑලු. ඇයි කියනවා නම් මීට වඩා හොඳ සතර ජීවිතයක් ලබා ගන්න ඒ ධර්මය තුලින් ඔබට ශක්තිය ලැබෙනවා. දැන් මෙතන වචන දෙකක් තියෙනවා. එකක් තමයි අහනවා කියන වචනේ, අනිත් එක තමයි ඇහෙනවා කියන එක. හුඟක් දෙනෙක් මේ ඇහෙනවා කියන වචනයයි අහනවා කියන වචනය පටලවාන් තියෙනවා. ඉස්සර පින්වත් ලංකාවේ අපේ බෞද්ධ මෑණිවරු පියවරු ධර්ම ගෞරවයෙන් තමයි බණ ඇහුවේ.
ඒ බණහල්ලට වෙන මොනවාත්ම කරන්නේ ඒකට අවධානය යොමු කරලා තමන් බොහොම ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් බණහනවා. මට මතකයි අපි පුංචි කාලේ ගුවන් වෙදිලේ විතරයි ගෙවල්ව තිබුණේ. රූප වාහනේ මාධ්‍ය තිබුණේ නැහැ. මේසයක් උඩ සුදුරෙද්දක් එළලා ඒකට ගුවන් වෙදිලේ යන්ත්‍රය තියලා ඒක සුදු දෙදෙනෙක් වහලා ඉස්සරහ පැදුරක් එලාගෙන ගුවන් වෙදිලේ යන්ත්‍රයට වැඳගෙනයි ඉස්සර අපේ අම්මලා ආච්චි අම්මලා සීයල බණ ඇහුවු. එච්චර ධර්ම ගරුත්වයකින්. ඒ නිසා පින්නතුන් ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට ධර්මාසනයේ සරසන්නේ ස්වාමීන් වහන්සේ මුතුකොඩයකටින් වඩම්මන්නේ සාදුකාරදී බණහන්නේ ගෞරවයෙන් බුදුහාඳුරන්ගේ ධර්මයට කරන සැලකිල්ල ගෞරවය. ඒ නිසා බණ ඇහුවට විතරක් මදි. ඒ අහන ධර්මය අනුව තමන්ගේ ජීවිතය සකස් කරගත්තොත් තමයි තමන්ට ඒක ප්‍රයෝජනයක් වෙන්නේ. දැන් පින්නතුන් හිතන්නකෝ ඔන්න අසනීපයක් වෙනවා. යනවා වෛද්‍යවරයෙක් ළඟට බෙහෙත් ගන්න. වෛද්‍යවරයා ඉතාම හොඳින් පරිස්සම් කරලා ප්‍රවේශම් කරලා ඉතාම හොඳම බෙහෙත් දෙනවා ලෙඩේට ගැලපෙන. දැන් ඉතින් බෙහෙත් ටික අරන් යනවා ගෙදර. අල්මාරියෙන් තියනවා. දොස්තර මහත්තයා හරි කරුණාවෙන් ලෙඩාට කතා කරනවා. අම්මේ කියලා කතා කරනවා. කොහොමද කියලා අහනවා. සනීපයිද කියලා අහනවා. ඉතින් ගෙදර ගිය වෙලාවෙ ඉඳන් එන යන ඇට දොස්තර මහත්මයාගේ වර්ණාවකට හරි කරුණාවන් දොස්තර කෙනෙක් මට අම්මා කියලා කතා කළා. හැබැයි තාම බෙහෙත් ටික අල්මාරිය. අල්ලල්ලවත් නැහැ. ඉතින් ලෙඩේ සනීප වෙනවද? අන්න ඒ වගේ තමයි මේ ධර්මයත්. ධර්මය ගැන වර්ණා කරගෙන ඉඳලා ස්වාමීන් වහන්සේ හොඳට බණ දේශනා කළ කිව්වට වැඩක් නැහැ. ඒ අහන ධර්මය අර බෙහෙත බිව්වොත් තමයි ලෙඩේ සනීප වෙන වගේ ප්‍රතිඵලයක් ගන්නම් අහන ධර්මය අනුව ජීවත් වෙන්න ඕන. එතකොට එතන වැදගත්කම තියෙන්නේ. ඒ නිසා ධර්මය ඇහුණට මදි අහන්න ඕන. අහන කලගෙන හිතාමතා ධර්මයට සවන් දීම. ඒ නිසා මේකට වෙලාවක් වෙන් කරගෙන බණ අහන්න පුරුදු වෙන තමන් පමණක් නෙවෙයි තමන්ගේ ඉන්න දූල පුතාලා ලේලිවරු පවුලේ අය එකට එකහුව වෙලා සූරේලාව කරේ කාලය ගත කරලා ධර්මය අහන්න පුරුදු වෙන්න පොත්පත් කියවන ධර්ම පොත්පත් ධර්මයේ සාකච්ඡා කරන්න. මෙන්න මේක තමයි ශ්‍රද්ධාවන්තයාගේ විශේෂ ලක්ෂණ. ධර්මයට කැමතියා බණ අහන්න කැමති හොය හොය යනවා බණ කියන තැන් ධර්ම දේශනා කරන තැන්. මෙන්න මේ ගති ලක්ෂණය ඔබගේ චරිතය තුළ වර්ධනය කරගන්න. එතකොටයි ඔබට තමන්ගේ ජීවිතේ වටිනා ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. තුන්වෙනි කරුණ වශයෙන් බුදුහාරු දේශනා කළ දෙනවා ශ්‍රද්ධාවන්තයාගේ විශේෂ ලක්ෂණය. මොකද්ද දන්නවද? ඒක සඳහන් වෙනවා විනේය මච්චේර මලං මසරු මල දුරු කරන්න. මසරු මල කියලා කියන්නේ එක්තරා විදිහකින් කිව්වොත් ලෝභකම. ඊටත් එහා ගියාම තවත් අය ඉන්නවා තමන් ළඟ තියෙන දෙයක් තමන් පරිහරණය කරන්නේත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. අපි හිතමු පළතුරු ටිකක් තමන්ට හම්බුණා කියලා තමන් අනුභව කරන්නේත් නැහැ, කාටවත් දෙන්නෙත් නැහැ. ඔය කුණු වෙලා යනවා. ඒ තමයි මසුරාගේ ලක්ෂණය. ඒ මසුරු බව කියන එක බුදුහාඳුරන් කොයි වෙලාවකවත් හොඳයි කියලා දේශනා කරන්නේ නැහැ. ලෝභකම හොඳ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ වස්තු තණ්හාව, කාම තණ්හාව බුදුහාඳුර දේශනා කළා. මේ ලෝකයේ සංසාර භව ගමන දික් වෙන බලපාන ප්‍රධාන හේතුවක්. පින්වත්නි, ඔබගේ සිත ඔබ දැන නැතුණාට කෙලස් වලින් සිත අපිරිසුදු වෙනවා. කෙලස් කියලා කියන්නේ හිත අපිරිසුදු වෙන චේතනාවල්. හරියට හිතන්නකෝ වතුර භාජනයක් තියෙනවා. ඒ වතුර භාජනය වහල නැහැ මූඩියකින්. භාජන දාලා තියෙනවා. දවස පුරාට වතුර භාජනය එහෙම විවෘතව තිබුණොත් අපි තුම කෝපයක් කියලා හවසරන මොකද වෙන්නේ? මේකට නොයෙක් දේවල් වැටිලා වතුර ටික අපවිත්‍ර වෙනවා. හුළඟෙන් ගලාගෙන එන දූවිලි ඇවිල්ලා මේකට වැටෙනවා. ඇවිදන් යන කූඹි ඇවිල්ලා මේකට වැටෙනවා. පියාඹගෙන යන මැස්සෝ ඇවිල්ලා වැටෙනවා. හවස් වෙනකොට අර වතුර භාජනයේ වතුර කාටවත් පාවිච්චි කරන්න බෑ. පින්වන්දි, ඔබේ සිතත් හරියට වහපු නැති වතුර භාජනයක් වගේ. උපදිනකොට ඔබේ හිත හරි ප්‍රභාස්වරයි පුංචි කාලේ.
පබාසර මිදම් භික්කවේ චිත්තං. පබාසර කියන්නේ බොහොම ප්‍රභාස ආලෝකමත්. පුංචි කාලේ ළමයින් දිහා බලන්නකෝ. පෙර පාසල් වයසේ ළමයි මොහොතෙන් සම්ඩු කර ගන්නවා, බැන ගන්නවා, ගහ ගන්නවා. පුංචි කාලේ එක විනාඩියෙන් තරහයි වරයි. දන්නේත් නැහැ හැම එකක් උනාද ගන්න. ළමංගේ හිත මලක් වගේ හැල ලස්සනයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මොනවත් ඒ හිතුළු ඉතුරු වෙන්නේ නැහැ. ඇතුණත් ඒ වෙලෙම මැකිල යනවා. නමුත් ක්‍රමානුකූලව බලනද ඔබේ හිත වෙනස් වෙන විදිය. තංච කෝපන ආගන්තුකේ උපක්කලීටි උපක්කලීටං ක්‍රමානුකූලව වැඩි හිටි වයසට පත් වෙන්න ඔබේ හිතට එන කෙලෙස් හිතේ කිඳා බහිනවා. නතර වෙනවා. හිත අපිරිසුදු වෙනවා. පල් වෙනවා හිත තුළ. ඒ වාගේ ඇති වෙන පුළුවන් කෙලෙස් 1500ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. කෙලෙස් 1500. ඒ කෙලෙස් 1500 තියෙනවා පින්වත්නි, ප්‍රධාන කෙලෙසයක්. දැන් සාමාන්‍ය හිතන්නකෝ, පාසලක් ගත්තොත් පාසලේ ප්‍රධානිය කියනවා විදුහල්පති. රටක් ගත්තොත් රටේ ප්‍රධානිය ජනාධිපති. අමාත්‍යංශයක් ගත්තොත් අමාත්‍යංශයේ ප්‍රධානි ඇමති. පන්සලක් ගත්තොත් පන්සලේ ප්‍රධානි විහාරාධිපති. ඒ වාගේ ඔබගේ හිත තුළ ඇති වෙන මේ කෙලෙස් 1500ටත් ප්‍රධානිය. කවුද ප්‍රධානියා? ඒ තමයි තෘෂ්ණාව. බුදුබණේ මේක විස්තර කළ දෙන බොහොම පැහැදිලිව. තණ්හා දාස වූණු අතිත්වෝ ලෝකෝ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු තණ්හාවේ දාසය. ඇතිවීමක් නැහැ කවදාකවත් අතිත්වෝ. ලස්සන බුදු වචන. ඔබගේ ජීවිතයේ අත්දැකීම. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං. මේ ලෝකේ මිනිස්සු තණ්හාව නිසා දුකටපත් වෙනවා. තණ්හාව මුල් කරන් නොයෙක් දේවල් නිසා දුකටපත් වෙනවා. සමහරකට හිරේ විලංගුවේ වැරෙන සිද්ධ වෙනවා. තණ්හායි විප්පමුත්තස්ස යංගිතිනුට තණ්හාවෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ශෝකයක්, දුකක්, වේදනාවක් එදාට ඇති වෙන්නේ නැහැලු. හරි ලස්සන උපමාවක් බුදුහාර දේශනා කරලා දෙනවා තෘෂ්ණාව ගැන. ශ්‍රද්ධාවන්තයා නිතරම තෘෂ්ණාවට විරුද්ධ වැඩ කරන කෙනෙක්. එයා පුළුවන් තරම් මහන්සි ගන්න තෘෂ්ණාවෙන් තොරව මසුරු මල දුරු කරලා එහෙම පරිත්‍යාගශීලීව ජීවත් වෙන්න. හුඟක් කට්ටිය අනුන් දෙන දේ ගන්න කැමති. තමන් ළඟ තියෙන දෙයක් අනුන්ට දෙන්න අකමැති. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක දැන සඳහන් වෙලා තියෙනවා. ඔබට යමක් දෙන්න හිතෙන්නේ නැත්නම් ඒ තරම්මටම ඔබේ ලෝභකම් වෙන්නම්. මෙන්න මෙහෙම දීම පටන් ගන්න. කොහොමද? පාරේ යනවා. යනකොට පැටවෙක් හම්බෙන්න කිරි එළදෙනක් දකිනවා. පාරේ නිතන තනකොළ අහුරක් කඩාගෙන අර එළදෙන ළඟට ගිහිල්ලා තමන් ඩයිඩියක් නේ පාරේ තියෙන දෙයක් නේ තනකොළ අහුරක් අරන් දෙන්න. එහෙමවත් දීම පටන් ගන්න ආරම්භ කරන්න. ඊට පස්සේ ඔබට පුරුදු වෙන ක්‍රමානුකූලව ටික ටික දෙන්න. මසුරු මල දුරු කරගන්න පුළුවන් බණ ඇසීමෙන් පමණක් නෙවෙයි. ඒක අධ්‍යක්ීමෙන් පුරුදු කිරීමෙන්. සමහර දේවල් තියෙනවා පුරුදු කළම ඉගෙන ගන්න ඕන. දැන් සංගීතය බෑනේ තැපෑල ඉගෙන ගන්න. පීනන්න බෑනේ තැපෑල ඉගෙන ගන්න. වතුර වල බහැලා පීනනවා බලනවා පීනන පුරුදු වෙන්න. සංගීත භාණ්ඩ වාදනය කළම ඕන සංගීතය ඉගෙන ගන්න. පරිද්දයාගත් එහෙම එකක්. ලෝභකම නැති කරන්නම්, මසුරු මල නැති කරන්නම් පොඩි කාන්දන් දෙන්න පුරුදු වෙන්න. සමහර අම්මලා තාත්තලා ඉන්නවා මේක හොඳට දන්න කට්ටිය. යමක් කාට හරි දෙකෙනෙක් දෙනකොට තමන් ගෙදර ඉන්න පුංචි පුතාට පුංචි දුවට අඬ ගහලා ඒ ළමයාට පොඩ්ඩක් කියනවා මා පුතේ එන්න, ඔයත් මෙන්න මේක මෙයාට දෙන්නෝ කියලා පොඩි කාන්දන් දරුවන්ට පුරුදු කරන්න. පින්වත් මේ ලෝකේ තියෙනවා උගන්නන්න පුළුවන් දේවල් තියෙනවා, උගන්නන්න බැරි දේවල් තියෙනවා. ගණිතය උගන්නන්න පුළුවන්, විද්‍යාව උගන්නන්න පුළුවන්, ඉංග්‍රීසි උගන්නන්න පුළුවන්, භාෂාවල් සිරිත්විරිත් උගන්නන්න බෑ, ගතිගුණ කියන උගන්නන්න බෑ, කරුණාව උගන්නන්න පුළුවන්ද, මෛත්‍රිය උගන්නන්න පුළුවන්ද, පරිත්‍යාග උගන්නන්න පුළුවන්ද. ඒවා තමන් කරනකොට
දරුවා ආදරේ දැක්කොත් දරුවා ආදරේ ඉගෙන ගන්නවා. පරිත්‍යාගයේ දැක්කොත් දරුවා පරිත්‍යාග ඉගෙන ගන්නවා. ඉවසීම දැක්කොත් දරුවා ඉවසීම ඉගෙන ගන්නවා. ඒ නිසා පොඩි කාලෙන් දරුවන්ටත් මේ දෙන්න පුරුදු කරන්න ටික 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 ටික. ඔබේ හිතේ තියෙන රළුපරළු විදියට තෘෂ්ණාව මතුවෙලා. ඔය ගංගාවල් අයින තියෙනව නේද? කළුගල් ඔය ගංගාවල් වල ආශ්‍රේ ජීවත් වෙන මිනිස්සු රෙදි හොදන්නේ වොෂින් මැෂින් වලින් නෙමෙයි. ගල් වල රළු පරළුව තියෙන ගලක් කාලතේ සිනුදු රෙද්දක් එක දිගට ගලේ ගාලා හොදනකොට ඒ රළු පරළු ගතියේ ගලේ අඩු වෙනවා. පස්සේ නිකන් කඩදාසියක් වගේ මට සිල්ට වෙනවා. ඔබේ හිතේ තියෙන ලෝභකමත් අන්න ඒ වගේ ක්‍රමානුකූලව ටික ටික දීමෙන්ම පුළුවන් පුරුදු කරන්න. ලස්සන උපමාවකින් දේශනා කළ දෙන තෘෂ්ණාවේ ස්වභාවය. හරියට තෘෂ්ණාව පින්වත්නි මහ මූද වගේලු. මහ මූදේ ස්වභාවයක් තියෙනවා. කොච්චර මේ ගලන් යන ගංගාවල් වතුර ගිල වැටුණත් වහින වැස්ස කොච්චර වැටුණත් මහ මූද උතුරන්නේ නැහැනේ. මහ මූදේ වතුර මහ මූද කියන්නේ වතුර ඇති කියලා. ඔබේ හිතට කොච්චර දේවල් ලැබුණත් ඇති කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. තෘෂ්ණාව හරියට ගින්දර ගිනි ගොඩක් වගේලු. ගිනි ගොඩක් පත්තු කළ කොච්චර දේවල් ගින්නට දැම්මත් ගින්න කියන්නේ නැහැ දැන් ඇති කියලා. කොල් රොඩු දානවා, කඩදාසි දානවා, පිච්චෙන දේවල් දානවා. තව තවත් බුර බුරා ගින්න පත්තු වෙනවා මිසක් ගින්න ඇති කියලා කියන්නේ නැහැ. අපේ ස්වභාවයේ තණ්හාවේ ස්වභාවයත් ඒකයි. ඒ නිසා බුදුහාඳුරෝ පරිත්‍යාගය ඉතාගේ කළා වටිනා අධ්‍යයක් වශයෙන්. බුදු වෙන්න පුරා පාරමිතා වලින් පළවෙනි පාරමිතා තමයි දාන පාරමිතාව. ඒ නිසා ඔබ තුල තියෙන හිතේ පවතින සසර දික්කන ඔබ දුකටපත් වෙන මෙන්න මේ තෘෂ්ණාව ක්‍රමානුකූලව ටික ටික අයින් කරගන්න උත්සාහ ගන්නම්. ඒ තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ විශේෂ ගති ලක්ෂණ. ඒ නිසා මේ හිමිදිරි පාන්දර ශ්‍රද්ධාවන්තයාගේ ගතිගුණ අතරත මා සඳහන් කළ විදියට දැන් මෙහි සඳහන් කළා. බණහඬ කැමති ශ්‍රද්ධාවන්තයා, හොඳ යහපත් මිනිසුන් ආශ්‍රය කරන කැමති, පරිත්‍යාගයට කැමති මේ ගති ලක්ෂණ ටිකින් ටික පුරුදු කළා ඔබත් ඉතා හොඳ ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වෙලා හොඳ බෞද්ධයෙක් වෙලා ඔබගේ ජීවිතයේ මෙලොවත් සසරත් සැපවත් ජීවිතයක් වර්ණා ජීවිතයක් බවට පත් කරගන්න අදිස්ථාන කරගන්න. ඒ බව සිහිපත් කරමින් හිමිදිරි පාන්දර අද ධර්මශ්‍රවණය කිරීමෙන් තමන්ගේ සිතුවිලි දහම් සිතුවිලි ඇති කර ගැනීමෙන් මේ කරගත්තා උදාරපින් තමන්ගේ නමින් මේ ඵල ඥාතීන් අනුමෝදන් වේවා. ලෝකයේ සාසන ආරක්ෂණ දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේගේ ඥාතීන්ටත් දෙවියන්ට ඔබ හැම කෙනාටමත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා